අද සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනම. සාමාන්‍යයෙන් අපි උදේ නැගිටලා මිදුලට ගියාම දෙක ගන්න ලැබෙන්නේ බල්ලෙක්. එහෙමත් නැත්නම් කුරුල්ලෙක්. හැබැයි මෙහෙම මිදුලට ගිය අවස්ථාවකදී මිදුලේ T-Rex කෙනෙක් හිටියොත් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න පුළුවන් සුපිරිම මූවි එකක් වන Jurassic World Dominion movie එකේ දෙවෙනි trailer එක මීට දින කිහිපයකට කලින් release වුණා. අද මම මේ video එකකින් trailer එකේ ඔයාලට නොතේරෙන දේ ගොඩක් පැහැදිලිව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මූවි එකේ පළවෙනි ට්‍රේලර් එක ගැනත් අපි කරපු බ්‍රේක්ඩවුන් එක තාමත් ඔයා බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව දැන්ම යමු වීඩියෝ එකට. ට්‍රේලර් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ ඕවන්ගේ කැබින් එක. මේක Jurassic World Fallen Kingdom එකේදී භාගෙටයි හදලා තිබුණේ. මෙතන මේසි ලීක් අපන සීන් එකක් අපිට දෙක ගන්න පුළුවන්. ඊළඟට පෙන්වන්නේ ඕවන් එයාගේ බයික් එක හදන එක. මෙතන හොඳින් බැලුවොත් මේ බයික් එකේ නම්බර් එක 2015 Jurassic World movie එකේ ඕවන්ට තිබුණු බයික් එකේ නම්බර් එකට සමානයි. ඒ වගේම මේ බයික් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ 2022 අගෝස්තු මාසේ කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට බ්ලූ බ්ලූගේ පැටියත් එක්ක අවුරුදු 4කට පස්සේ ඕවන්න මුලින්ම හමු වෙන අවස්ථාව පෙන්වනවා. මේකේ පොඩි කොටසක් අපිට මුල් ට්‍රේලර් එකේදී දෙක ගන්න ලැබුණා. මෙතෙන්දී අපි හැමෝටම එන ප්‍රශ්නයක් තමයි කොහොමද බ්ලූගේ පැටිය බ්ලූ වගේම උනේ කියන එක. Blue had a baby, that's impossible. You look just like your mother. Jurassic World Camp Cretaceous Animation Series එකේ season 3 එකේදී මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා. ඒ තමයි ඩයිනෝසරයෙක්ට ව්‍යාධිජනක ලෙස තමාගේම ක්ලෝනයක් ප්‍රතිනිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක. ඊළඟට මැරිච්ච නරියෙක්ව ආහාරයට ගන්න හදන බ්ලූගේ පැටියව උගුලකට අහු කරගන්න සීන් එකක් පෙන්වනවා. ඉතින් මේ පැටියව අල්ලගත්ත කට්ටියගෙන් එක්කෙනෙක්ගේ මූණ අපිට බලා ගන්න පුළුවන්. මට හිතෙන විදිහට මේ ඉන්නේ ස්කොට් හේස් රංගනයෙන් දායක වෙන රින්ඩර් කෝඩ්ගේ චරිතය. එහෙමත් නැත්නම් මේ ඉන්නේ ට්‍රේලර් එකේ ඉස්සරහදී අපිට දෙක ගන්න ලැබෙන ඇට්‍රොසිරප්ටර් ස්කොට් එක නිදහස් කරන තැන ඉන්න මේ පුද්ගලයා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මූන්ට මේ වැඩි පවරක් නැත්තේ බයිසන් එකේ. ඊළඟට මූන් පිටත් වෙනවත් එක්කම එතනට දුවන් එන ඕවන්ව දෙක ගන්න පුළුවන්. මේකෙන් පස්සේ තියෙන්නේ තමන්ගේ පැටියව නැති වෙන බ්ලූ තරහින් ඕවන් ළඟට ආපු සීන් එක. මෙතෙන්දී ඕවන් බ්ලූට පොරොන්දු වෙනවා පැටියව බේරගෙන නැවත ඇයට බාර දෙන බවට. ඊළඟට නිව්යෝක් නගරයේ මෑන්හැටන් ගොඩනැගිලි වලට ඉහළින් පියාඹන පෙරඩැක්ටර් පක්ෂියෙක්ව පෙන්නනවා. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් වගේම හන්ටන් ගවත් දෙක ගන්න පුළුවන්. ඉතින් මේ සීන් එක දිහා හොඳින් බැලුවොත් පෙරඩැක්ටර් පක්ෂීන් දෙදෙනෙක්ව බලා ගන්න පුළුවන්. අනිත් එක ඉන්නේ වෙළඳ මධ්‍යස්ථානයේ ඉහළින්ම හදලා තියෙන කූඩුවේ. ඊළඟට අපිට පෙන්වන්නේ වූ. ඔහු මෙතනදී පවසන්නේ අපි දරුණු අත්තර දීමක් කළ බව. තමාර විට මොහු මේ පවසනවා ඇත්තේ තමා විසින් කලින් නිර්මාණය කරපු ඩයිනෝලා ගැන. එහෙමත් නැත්නම් මේ මූවී එකේදී හදපු ඩයිනෝසරයෙක්ගේ ජානමය වැරැද්දක් ගැන වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ නිවැරදි කරන්න මේසිගේ හරි බ්ලූගේ පැටියගේ හරි DNA ඕන වෙනවා ඇති. ඊළඟ සීන් එකේදී කඳුකර ප්‍රදේශයක ඇංගිලෝසෝරස්ලාගේ ෆොටෝ ගන්න සංචාරකයෙක් පෙන්නනවා. සමහර විට මේ ඉන්නේ මේසි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ සීන් එක ඇත්ති ඔක්කොම කරදර ඉවර වෙලා මූවී එක අන්තිමට. මේකෙන් පස්සේ පෙන්නන්නේ ඉයන් මැල්කම්, ඇලන් ග්‍රාන්ට් සහ ඇලි සැඩ්ලර්. මෙතනදී ඉයන් පවසන්නේ ඩූම්ස්ඩේ ඔරලෝසුවේ එහෙමත් නැත්නම් ලෝක විනාශයේ සඳහන් වන ඔරලෝසුවේ කාලය ඉවර බව. මෙතන පැත්තෙන් ඉන්න අනිත් චරිත තමයි රැම්සි ගෝල්. මෙයා සේවය කරන්නේ බයිසන් එකට. මොවුන්ගේ පිටිපස්සෙන් තියෙන්නේ බයිසන් එකට අයිති ආයතනයක්. මොකද මේ ගොඩනැගිල්ල තියෙන්නේ බයිසන් එකේ ලෝගෝ එක. ඒ වගේම ඉයන් මැල්කම් මෙතනදී ඇඳගෙන ඉන්නේ පළවෙනි ට්‍රේලර්ගේ දේශනයක් පවත්වමින් ඉදදී ඇඳගෙන හිටපු ඇඳුමයි. මට හිතෙන විදිහට මේ තුන්දෙනා එකතු වෙලා අලුත් ඩයිනෝලා නිර්මාණය කරලා පරිසරයට උදාහරණයකේ භයානකකම ගැන බයිසන් එකට තේරුම් කරන්න උත්සාහ කරන්න ඇති. හැබැයි ඉයන්ගේ දිපසට අනුව නම් ඒ වැඩි සාර්ථක වෙලා නැහැ. ඊළඟට කූඩුවකින් එළියට එන ඇලසෝරස් කෙනෙක් හා කානටෝරස් කෙනෙක් පෙන්වනවා. ඉතින් මේ ඩයිනෝලා දෙන්න කූඩුවේ නිදහස් වෙන්නේ ඕවන්ගේ අතින් වුණු වැරදීමකින් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන පිටිපස්සේ මිනිස්සුත් අපට දෙක ගන්න පුළුවන්. මෙතන මිනිස්සුත් ඉන්නව නම් ඇයි මේ වගේ ඩයිනෝලා කූඩු කරලා තියෙන්නේ කියලා ඔයාලට හිතෙනවා ඇති. මට හිතෙන විදිහට ඒකට උත්තරේ තමයි මේ තියෙන සූදුවට ඩයිනෝලව සටන් කරවන ස්ථානය. ඊළඟට කූඩු වලින් නිදහස් කරන ඇට්‍රොසිරප්ටර්ස්ලා 4 දිනව පෙන්වනවා. මේ 4 දිනා තමයි ටයිගර්, ගෝඩ්ස්, රෙඩ් සහ පැන්තරා. මේ 4 දිනා ඕවන්ගේ ක්ලෑගේ පස්සෙන් පන්නන සීන් එකක් තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. ඊළඟට පෙන්වන්නේ සුපිරිම සිනමැටික් ෂොට් එකක්. මෙතෙන්දී අපිට බයිසන් නිම්නියේ ගිනිගන්න ආකාරය දෙක ගන්න පුළුවන්. මේ ගින්න නම් ස්වභාවිකව ඇති වෙච්ච එකක් නෙමෙයි.
ඉතින් මෙතනදී අපිට ඩ්‍රෙඩ්නෝටස්, පැරසෝරස්, ගැලිමමස්, බ්‍රැචියෝසෝරස් වගේ ඩයිනෝලව දෙක ගන්න පුළුවන්. මේකෙන් පස්සේ නැමඩෝ ආශි රංගනයෙන් දායක වෙන රැම්ති කෝල් ඉන්න පළවෙනි සෝලෝ සීන් එක පෙන්නනවා. ඒ වගේම මෙයාගේ ඇඟ චුට්ටක් විතර තැඹිලි පාට වෙලා තියෙන නිසා අපිට හිතන්න පුළුවන් මේ අවස්ථාවේදී ඔහු ඉන්නේ ගිනි ගන්න බයිසෙන් නිම්මේ ආසන්නයේ කියලා. ඊට අමතරව මෙතන මිනිස්සු කලබලෙන් වගේ එහිමිහි දුවනවත් අපිට දෙක ගන්න පුළුවන්. ඊළඟට පෙන්නන්නේ එලී සහ ක්ලෙයාව. මෙහිදී එලි අපි දැන් කරන දේ තමයි ලෝකයේ ප්‍රයත්න සඳහා බලපාන්නේ කියලා ක්ලෙයාට පවසනවා. If our world's gonna survive, what matters is what we do now. ඉතින් මොවුන් සිටින ස්ථානයේ රතු ලයිට් එකක් තමයි තියෙන්නේ. එලි පවසන දෙවතයි මේ රතු ලයිට් එකයි දැක්කාම නම් මට හිතෙන්නේ මේ ස්ථානයේ ගොඩක් ලොකු අනතුරකට මුහුණ දීලා කියලා. ඊළඟ සීන් එකේදී ඉයන් මැල්කම්ව පෙන්නනවා. මොහු මේ ඉන්නේ බයිසන් එකටයි ලැබ් එකක වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන සඳහන් වෙනවා ඇති බයිසන් එකෙන් නිර්මාණය කරපු ඩයිනෝල ඉන්න තැන් වෙන්න ඇති. මෙතනදී ඕවන් පවසන්නේ අපිට ඔබේ විශේෂඥතාවය භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි මේ ඉයන්ව පෙන්නපු සීන් එකේම කොටසක්ද කියන්න අමාරු. මොකද ඉයන් ඉන්න තැන බෑග්ග්‍රවුන්ඩ් එකේ පැහැදිලි ආලෝකයක් තිබුණා. මෙතන තියෙන්නේ ටිකක් අඳුරු පැහැති බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඊළඟට ඇල්ප්ස් කඳු පද්ධතියට ඉහළින් ගමන් කරන බයිසන් එකට අයිති හෙලිකොප්ටරයක් පෙන්නනවා. මේ හෙලිකොප්ටර් එක වෙන්න ඕනේ පළවෙනි ට්‍රේලර් එකේදී බයිසන් එකට අයිති ලැබ් එක ළඟිනුත් ගමන් කළේ. ඊළඟට පෙන්නන්නේ ඇලන් ග්‍රාන්ට් බේබි රැප්ටර් ගැන කියන්න හදන විස්තරයකට. ඒත් එක්කම බ්ලූගේ පැටියව නැවත ඕවන්ට හමු වන අවස්ථාව පෙන්නනවා. මෙතනදී ඕවන්ගේ අතේ තියෙන තුවක්කුවෙන් විදි තියලා වෙන්නේ නැති බ්ලූගේ පැටියව සීන් නැති කරන්න ඇත්තේ. ඊළඟ සීන් එකේදී සීන් නැති වුණු බ්ලූගේ පැටියව කරේ තියන් ඉන්න ඕවන් හා ඉයන් මැල්කම් අතර යන කොමඩි දෙපසක් පෙන්නනවා. You made a promise to a dinosaur. Yeah. ඒ වගේම මෙතන රැම්සි කෝල්වත් දෙක ගන්න පුළුවන්. ඒ කියන්නේ මූවි එක මැද හරියේදී රැම්සි බයිසන් එකෙන් අයින් වෙලා මේ ටීම් එකත් එක්ක වැඩ කරන්න එකතු වෙලා. මට හිතෙන විදිහට මේ කතාවේදී අපිට ස්ටෝරි ලයින් දෙකක් දෙක ගන්න පුළුවන් වෙයි. එකක් තමයි ඕවන්, ක්ලෙයා හා මේසි එකතු වෙලා බ්ලූගේ පැටියව හොයන එක. අනිත් එක තමයි ඇලන්, ඉයන් හා ඇලි එකතු වෙලා බයිසන් එකෙන් කරන්න හදන විනාශය නවත්තන්න හදන එක. මූවි එක මැදදි මේ දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරාවි. ඉතින් ඊළඟට පෙන්නන්නේ පන්දමක් භාවිතයෙන් ගිගනාටසෝරස්ගේ අවධානය විනාශ කරන්න හදන ඉයන් මැල්කම්ව. මේ විදිහටම ඉයන් ජුරාසික් පාර්ක් පළවෙනි මූවි එකේදී ටීරස්ගේ අවධානය විනාශ කරන්න කටයුතු කළා. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පෙරළුණු වාහනයකුත් දෙක ගන්න පුළුවන්. මේ ෆොටෝ එකට අනුව ඉයන් ඇරෙන අනිත් ඔක්කොම මේ වාහනේ පිටිපස්සේ ඇඟිලා ඉන්නවා. ඉයන් මේ කට්ටියව බේරගන්න වෙන්නේ ඇති මේ විදිහට පන්දම භාවිතා කරලා ගිගනාටසෝරස්ගේ අවධානය විනාශ කරන්න හදනවා ඇත්තේ. ඊළඟට අපි කලින් ට්‍රේලරේකදී දැකපු ඕමල්ලා ගමන් කරන ප්ලේන් එකට පහර දෙන පෙරඩැක්ටර් කෙනෙක්ව පෙන්නනවා. මේකෙන් පස්සේ සීන් එකේදී ඩොමිනියන් මූවි එකේ අපි දැනට දාන්න මේන් කැරක්ටර්ස් ලාගෙන් කියලා ඇරෙන අනිත් අට දෙනාම දෙක ගන්න පුළුවන්. වම් පැත්තේ නම් පිළිවෙලින් කිව්වොත් ඇලන් ග්‍රාන්ට්, එන්ඩි බූ, ඉයන් මැල්කම්, ඇලි සැට්ලර්, රැම්සි කෝල්, ඕවන් ග්‍රේඩ්, මේසි සහ ක්ලෙයා ඩීන්. හොඳින් බැලුවොතින් මෙතනදී මේ අට දෙනාම බලන් ඉන්නේ එකම දිහා දිහානෙමු. ඇලන් බලන් ඉන්නේ ඔහුගේ දකුණු පැත්ත දිහා. රැම්සි, එලිසා, ඕවන් බලන් ඉන්නේ ඉස්සරහා. මේසි බලන් ඉන්නේ වම් පැත්ත දිහා. ඒ කියන්නේ මෙතන ගොඩක් භයානක ඩයිනෝල දෙන්න ඉපත් ඇති. මට හිතෙන විදිහට මෙතනදී ටීරෙක්ස් vs ගිගනාටසෝරස් සුපිරිම බැටල් එකක් යාවි. ඊළඟ සීන් එකේදී එලි අහනවා මොකෙද්ද ඒ කියලා. එතනදී ඇලන් පවසන්නේ ඒ තමයි ලෝකේ විශාලම මාංශ භක්ෂකය කියලා. ඇත්තටම ලෝකේ විශාලම මාංශ භක්ෂකය තමයි ස්පයිනසෝරස්. ඊළඟට ගිගනාටසෝරස්. තුන්වෙනි ස්ථානයේ තමයි ටීරෙක්ස් ඉන්නේ. හැබැයි අපි මුල් ට්‍රේලරේකදී දැක්ක මෙතනට ඉන්නේ ගිගනාටසෝරස් කෙනෙක්. සමහර විට මෙතන හයිඩ් කරපු ස්පයිනසෝරස් කෙනෙක් ඇති. ඉතින් ඒ දේ හරියටම දැනගන්න නම් අපිට මූවි එකේ එන ගම ඉවසන් ඉන්න වෙනවා. ඊළඟට ඕවන්, ඇලිසා, ඇලන්ට ඉතාමත් ආසන්නයෙන් ගිගනාටසෝරස් දෙක ගන්න පුළුවන්. මෙහිදී ගිගනාටසෝරස් එල්ල කරන ප්‍රහාරයන් නිසා මොවුන් ගමන් කරපු පාලම කැඩිලා ඕවන් හා ඇලි ඩයිනෝසරය දෙසට ලිස්සලා යනවා. මේ අවස්ථාවේදී ඇලි බේරෙන්නේ ඕවන්ගේ කකුල එල්ලිලා. ට්‍රේල් එක අවසානයේදී ඕවන් ඒක එච්චර නරක නෑ කියලා පවසනවා. See, that's so bad. ඒ සමගම පිටුපසෙන් සිටි ගිගනාටසෝරස් ඔවුන් සිටි ස්ථානයට පහර දෙනවා. මෙතන හොඳින් බැලුවොතින් ඉස්සෙල්ල ඔවුන්ගේ කරේ හිටපු බ්ලූගේ පැටියා වගේම රැම්සි කෝල්වත් දෙක ගන්න නැහැ. සමහර විට මේ සීන් එක ඇත්ති ඔවුන්ට බ්ලූගේ පැටියව හම්බ වෙන්න කලින්. ඉතින් ওই ටික තමයි මේ ට්‍රේලර් ගැන මට කතා කරන්න තියෙන්නේ. මීට අමතර ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා.